समाजे जीवात्वेन एकतरा कोटसक तमाई
භෞතිකවාදීන් හැටියට ලෝකයා හඳුන්වන්නේ. භෞතිකවාදීන්ගේ ලක්ෂණය වෙනවා අහං ඒතං න ජානාමි, අහං ඒතං න පස්සාමි, ඒතේ සංතං නත්ථීති. මම එහෙම දෙයක් දන්නේ නැහැ. මම එහෙම දෙයක් දකින්නේ නැහැ. මම දන්නේ නැති දෙයක්, දකින්නේ නැති දෙයක්, මම ඒබඳු දෙයක් පිළිගන්නේ නැහැ කියන මතයයි ඔවුන්ගේ දර්ශනය වෙන්නේ. මේ බුදුදහම තුළ ඒ විවිධ සංකල්ප තුළ රැඳුණු අය වරින් වර බුදුරජාණන් වහන්සේට, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට මුණ ගැහෙනවා. ඒ අතර ඔබට මතක ඇති විශේෂයෙන් මිලිඳ රජු පිළිබඳව මිලිඳ ප්‍රශ්නයේ නමින් වටිනා ධර්ම ග්‍රන්ථයක් තියෙනවා, ලොකු ධර්ම සාකච්ඡාවක් නාගසේනයන් වහන්සේ සමග. ඒ වගේම කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ සමග එබඳු අදහස් ඇති පායාසිනම් ප්‍රාදේශීය රජෙකු විසින් කළ ධර්ම සංවාදයකුයි මේ සූත්‍රය තුලින් කියවෙන්නේ. කුමාර කාශ්‍යප හාමුදුරුවෝ කියලා කියනකොට ඒක මේ ශාසනයේ විශේෂිත චරිතයක්. භික්ෂුණී ආරාමයේ තුල භික්ෂුණියකට දාව උපන් දරුවේ. මේ ශාසනය තුල ආරාමයේ තුල භික්ෂුණියකට දාව උපන් එකම දරුවා එකම රහතන් වහන්සේ කුමාර කාශ්‍යප හාමුදුරුවෝ. උන්වහන්සේගේ මෑණියන් විවාහයට පෙර මව්පියවරුන්ගෙන් කොටෙක් අවසර ඉල්ලුවත් පැවිද්දට යන්න අවසර ලබන්නට බැරි වුණා. අකමැත්තෙන් නමුත් විවාහ ජීවිතයට පත්වෙන්ට වුණා. නොබෝ කලකින් ස්වාමියා සතුටු කරවාගෙන තමන් ගෙනා සියලු දේපල ඔහුට පවරා දී පැවිදි වීම සඳහා අවසර ලබා ගත්තා. ඒ තේ වෙන විට ඇය දැන සිටියේ තමා ගැබ්බේ නැති බව. ඒ බව නොදන්නා කමින්ම ඒ ගැබ් සහිතවම දේවදත්ත හාමුදුරුවන්ගේ පාර්ශවයේ භික්ෂුණී ආරාමයක පැවිද්ද ලැබුවා. ටික කාලයක් යනකොට ගැබ මතුවී පෙනෙන්න පෙනෙන්න මේකේ භික්ෂුණීන් අතරින් දේවදත්ත හාමුදුරුවන්ට දැනගන්න ලැබුණා. දේවදත්ත හාමුදුරුවෝ කල්පනා කළා, මේ ආරංචියේ රටට ගියොත් අපේ පාර්ශවයට ලොකු කැලලක් වෙනවා. එනිසා එක හඳින් නියම කළා වහාම සිවුරු හැර පිටත් වෙන්න කියලා. ඒත් ඇය ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් පැවිද්දට ආපු කෙනෙක්. එනිසා ඇය කල්පනා කළා, මට දේවදත්ත හාමුදුරුවන්ගෙන් කරුණාවක් පිහිටක් නොලද්දේ නමුත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින බැවින් උන්වහන්සේ මට පිහිට වේවි කියන අදහස ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ සමුවට පැමිණියා. බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් විමසා බලා එය නිවැරදි බව හඳුනාගත්තත් එසේ කිරීම මේ ප්‍රශ්නය තවදුරටත් දීර්ඝ වෙන්නට හැකියාව ඇති බව දැන බුදුරජාණන් වහන්සේ අදාපි කතා කරන විදිහට නම් කොමිසමක් පත් කළා. ඒකේ ත්‍රිපුද්ගල කමිටුව අනේ පිළිසිටුතුමා විසාකාව ඒ දෙපළට උපදෙස් දීම සඳහා විනය දම් දන්නා වූ විනයධාරීන් අතර අගතනතුරපත් උපාලි මහරහතන් වහන්සේ මූලිකත්වයේ සභාපතිත්වයට පත් කළා. උපාලි මහරහතන් වහන්සේ මේ භික්ෂුණිය කැඳවා කරුණු විමසා බලා සියල්ල හඳුනාගෙන
විසාකාවට තනෙ පිළිසිටුතුමාට පැවරුවා ඒ දුර තවදුරට මේ ගැබ පිළිබඳව පරීක්ෂා කරන්න විසාකාව කුටියකට රැඳගෙන ගොස් ඒගේ ගැබ පරීක්ෂා කොට බලා ඒ ගැබට විය හැකි වයස කාල සීමාව ඒ පැවිදි වෙච්ච දිනයක් හඳුනාගෙන මෙය ඒකාන්තයෙන් පැවිද්දට පෙර වූවක් බව හඳුනාගෙන ඒ බව උපාලි මහරහතන් වහන්සේට දෙනුම් දුන්නා. උපාලි මහරහතන් වහන්සේගේ අදහස බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා ඒකාන්තයෙන් නිර්දෝෂී බව. ඒත් මෙහි වැරද්දක් ඇති වී බව උන්වහන්සේ යෝජනා කළා. අන්නේ යෝජනාව අනුව එදා බුදුරජාණන් වහන්සේ ඇයට ඒ ශාසනය තුල රැඳෙන්නට අවසර දී එහෙත් මින්මතු භික්ෂුණියක් හැටියට පැවිද්දට පත් වෙන විට සිත මනාවක් හැටියට අඩුතරමින් 6 මාසයක්වත් මෙහිනවර තුල ශික්ෂාව හදාරමින් සිටීමෙන් අනතුරුවම පැවිදි කළ යුතුයි කියන විනය ප්‍රඥප්තිය බුදුරජාණන් වහන්සේ පනවා වදාළා. ඔන්නය කියන මෙහින එදා මෙහිනවරේදී මේ දරුවා බිහි කළා. කොසල් රජුරුව මෙහිනවර ආසන්නයෙන් යන අවස්ථාවේ දරුවෙකු හඬන හඬ ඇසී මෙහිනවරෙහි ඒ ගැන කරුණු විමසා බලා මෙහිනවරෙහි දරුවෙකු හැදීම පහසු නැති බව දැන රජමාලිගාවට ගෙන ගොස් මේ දරුවා සිදුදෙඩි කළා. අවුරුදු 7ක් සම්පූර්ණ වෙන වෙලාවේ මේ දරුවාට අවශ්‍ය වුණා පැවිදි වෙන්න. ඒ දරුවාගේ ආයාසනයේ ඉල්ලීම බලකිරීම අනුව බුදුරජාණන් වහන්සේ හමු වෙහි සරියුත් මොගලන් දෙනම වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ දරුවා පැවිද්දට පත් කළා. අන්න ඒ දරුවා තමයි කුමාර කාශ්‍යප නමින් පසු කලක ප්‍රකට වුණේ. උන්වහන්සේගේ නම කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ප්‍රණීත රසවත් වූ දෙයක් ලැබූ විගස මේ කාශ්‍යපට දෙන්නේ ඇයි භික්ෂූන් වහන්සේ නමකට දෙනවා. ස්වාමීනි කොයි කාශ්‍යපටද කුමර කසුප්ත දෙන්න කුමර කසුප්ත දෙන්න පුංචි කාශ්‍යපට දෙන්න කියන නියමය කරනවා. එනිසා උන්වහන්සේ කුමාර කාශ්‍යප නමින් ප්‍රකට වුණා. සෑහෙන කාලයක් තිස්සේ දරු ස්නේහයෙන් බලා සිටි අර මෙහෙන දරුවා දකින්නට මහත් කැමැත්තෙන් බලා සිටියේදී දිනක් උන්වහන්සේ පිණ්ඩපාත කරගෙන යන වෙලාව දැක ගන්න ලැබුණා. අසීමිත සෙනෙහසින් දෙතනින් කිරි උරා වැටෙමින් දරුවා වෙත දුව ගියා. කුමාර කාශ්‍යප හාමුදුරුව කල්පනා කළා එයට කරුණාව සෙනෙහය දැක්වොත් ඒ ස්නේහයම යාට ඒ මවට සසරේ බොහෝ කාලයක් දුක පිණිස පවතිනවා. එනිසා උන්වහන්සේ ටිකක් දැඩි සොරෙන් මෙච්චර කල් පැවිදි වෙලත් මේ ස්නේහයවත් තාම බිඳ ගන්න බැරි වුණා දැයි දැඩි සොරෙන් විමසුවා. මා මෙච්චර කාලයක් සෙනෙහසෙන් බලා සිටි පුතුණුවන්ගෙන් ලැබුණු සෙනෙහසේ වදන දැයි මෙය යන කලකිරීමට පත් වූ ඇය පසුකලක මහරහත් මෙහිණියක් බවට පත් වී සතර දුක නිමා කරගත්තා. ඒ කුමාර කාශ්‍යප හාමුදුරුවන්ට පසු කාලයක පෙර සංසාරේ එකට ගුණ පුරණ ලද දීර්ඝායුෂ ඇති දෙවියෙකු විසින් දවලට ගිනි ගන්න රාත්‍රියේ දුම් දමන තුඹසක් පිළිබඳව ප්‍රශ්නයක් ගොතා දී ඒ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේගෙන් පිළිතුරු ලබා ගන්නට උපදෙස් දී ඒ උපදෙස් ලබන කල්හි උන්වහන්සේ රහත් වන බව දෙන ඒ දෙවියා තමන්ගේ පරණ මිත්‍රයාට උපකාර කළමින් බුදුරජාණන් වහන්සේ වෙත යොමු කළ බවක්ද උන්වහන්සේගේ චරිත කතාවේ හිතිය වෙනවා. මෙන්න මෙසේ මහරහත් පදවියට පත් උන්වහන්සේ විචිත්‍ර දහම් කතා ඇති විචිත්‍ර ධර්ම කතිකයන් අතර අග්‍රස්ථානය ලබන්නට තරම්
සොඳුරු දහම් කතා ඇති උත්තමයෙක් බවට පත් වුණා කුමාර කාශ්‍යප හාමුදුරුව. දිනක් ඒ කුමාර කාශ්‍යප හාමුදුරුව 500ක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන කොතල් දනව්වෙහි සැරිසරන අවදියේක සේතව්‍යානම් නුවරට සමීප වුණා. සේතව්‍යා නුවර උතුරු දිස උතුරු දිසාවේ නුවරට උතුරු දෙසින් තියෙන සින්සපා වනේ ඇත්තේරිය වනේ උන්වහන්සේ ආරාමයේ නිවහන බවට පත් කරගත්තා. උන්වහන්සේගේ කීර්ති ගෝසාව රට පුරා පැතිරෙන්නට වුණා. විසිතුතු දහම් කතායේ තිවිචිත්‍ර ධර්ම කතික අතිශයින් දක්ෂ ව්‍යක්ත විශාරද කුමාර කාශ්‍යප හාමුදුරුව 500ක් දෙනා වහන්සේ සමග සේතාන් සේතව්‍යා නුවරට වැඩම කළේය කියන මේ ආරංචිය ලද කල්හි සේතව්‍යා නුවර වාසීන් බොහෝ කණ්ණායම් කණ්ණායම් වශයෙන් එකට එකතු වී මහ සෙනගක් සුදු වර්තින් සැරසී සේතව්‍යා නුවරින් උතුරු දිසාවට උන්වහන්සේ වැඩ ඉන්න දිසාවට ගමන් ගන්නට වුණා. මෙන්න මේ අවස්ථාවේ මේ ප්‍රදේශයට අධිපති රජු හැටියට ප්‍රාදේශීය රජෙකු හැටියට හිටිය පායාසි රාජඤ්ඤ. ඔහු දුටුව වෙනදා නැති උද්‍යෝගයකින් සුදු අතින් එකම දිසාවට යන මහ පිරිසක්. තමන්ගේ සේවකයන්ගෙන් විමසනව සහායකයන්ගෙන් අහනවා මේ මොකද අද මේ මිනිස්සු වෙනදා නැති උද්‍යෝගයකින් වෙනදා නැති විදිහේ සුදු අතින් සැරසිලා මේ එකම දිසාවකට යන්නේ. එදී එතුමාව දැනුවත් කළා කුමාර කාශ්‍යප මාහිමියන් වහන්සේ වැඩම කොට ඇති බව, උන්වහන්සේ විචිත්‍ර ධර්ම කතික බව, විචිත්‍ර දහම් කතා ඇති බව, දක්ෂ බව, ව්‍යක්ත බව, විචාරද බව, උන්වහන්සේ සමග 500ක් දෙනා වහන්සේද වැඩ සිටින බව. එදී පායාසි රාජඤ්ඤ කියනවා එහෙනම් වහාම පණිවිඩයක් යවන්න ඔය මිනිස්සුන්ට ටිකක් නතර වෙන්න කියලා මම එනකම්. මොකද ඔය හාමුදුරුවෝ ඔය මිනිස්සුන්ව නිකන් අනාථ කරાવી අසරණ කරાવી බොරු බණක් කියලා මම්මුලා කරાવી. පරලොවක් තියෙනවා, පරලොව යන සත්වයෝ ඉන්නවා, සුගති දුගති කියලා දෙයක් තියෙනවා, ඒ සුගතියට දුගතියට යොමු කරන කුසල අකුසල කර්ම කියලා දෙයක් තියෙනවා කියලා මේ මිනිස්සු මුලාවට පත් කරාවි. ඒ නිසා මිනිස්සු මුලාවට පත් කරන්න කලින් මම එතනට යන්න ඕන ඔය කුමාර කාශ්‍යප හාමුදුරුවන්ගේ දෘෂ්ටිය බිඳින්න. එසේ කියා මිනිසුන් නතර කරවාගෙන මේ පායාසි රජතුමත් කුමාර කාශ්‍යප හාමුදුරුවන්ට බණ කියා දෙන අදහසින් උන්වහන්සේ හමුවට ගියා. ඉතින් මේ පිරිස උන්වහන්සේට සමහර කෙනෙක් බොහොම ගෞරවයෙන් වැඳ නමස්කාර කරලා පස්සෙක වාඩි වුණා. සමහර කෙනෙක් නාම ගෝත්‍රය ප්‍රකාශ කරලා පස්සෙකින් වාඩි වුණා. තවත් සමහර කෙනෙක් ඈතින් ඉඳගෙන හිස නම ආචාර කරලා පස්සෙකින් වාඩි වුණා. සමහර කෙනෙක් නිහඬවම පස්සෙකින් වාඩි වුණා. එකල්හි පායාසි රාජඤ්ඤ කුමාර කාශ්‍යප හාමුදුරුවන්ට මතක් කරනවා සාමීනි මම පරලොවක් ඇත කියලා පිළිගන්න කෙනෙක් නෙමෙයි. පරලොව සුගති දුගති කියලා තියෙනවා, ඒවට යොමු කරන කුසල අකුසල කර්ම තියෙනවා කියලා පිළිගන්න කෙනෙකුත් නෙමෙයි. පරලොවට යන සත්වයෝ ඇත කියලා පිළිගන්න කෙනෙකුත් නෙමෙයි. මම මෙබඳු දෘෂ්ටි ඇති කෙනෙක්, මෙබඳු වාද ඇති කෙනෙක්, මම මෙබඳු කතා ඇති කෙනෙක්. කුමාර කාශ්‍යප හාමුදුරුව මතක් කරනවා රාජඤ්ඤේනි මීට පෙර කවදාවත් හමු නොවුණු, මීට පෙර කවදාවත් මුණ නොගැසුණු කෙනෙක් අද මට මුණ ගැහුණේ. ඇයි ඔබ පරලොවක් නෑ කියන්නේ? මට පේන්න නෑ එහෙම එකක්. ඒ නිසා මම පිළිගන්නේ නෑ. එතකොට කුමාර කාශ්‍යප සාමීන් වහන්සේ අහනවා රජතුමනි හිරු සඳු තියෙන්නේ මේ ඔබ ඉන්න ලෝකයේද වෙනත් ලෝකයකද? පායාසි රාජඤ්ඤ කල්පනා කරලා කියනවා මං ඉන්න තැන නම් නෙමෙයි තියෙන්නේ.
එක වෙනත් ලෝකයකයි තියෙන්නේ. එහෙනම් නුඹ වෙන ලෝකයක් නැහැ, පරලෝකයක් නැහැ කියන්නේ ඔය කතාවෙන්ම තේරෙනවනේ පරලෝකයක් තියෙන බව. ඒ වුණාට හාමුදුරුවනේ මට ඒ අදහස වෙනස් කරන්න බෑ, මං ඒ කතාවේ තමයි ඉන්නේ, ඒ වාදයේ තමයි ඉන්නේ, ඒ දෘෂ්ටියේ තමයි ඉන්නේ. එහෙදී නැවතත් කුමාරකාශ්‍යපයන් වහන්සේ විමසනවා, පායාසී කාජඤ්ඤේනි, ඔබ බඳු වතේක පිහිටන්නට මොකක් හෝ ඔබට දැඩි කරගත් සිටියම් අදහසක් තියෙනවද, ඔබ පිළිගන්න යමක් තියෙනවද, යම් හේතුවක් කාරණාවක් තියෙනවද? කුමාරකාශ්‍යපයන් වහන්සේ හිමයි, මගේ සහලේ නෑයු, මගේ හිතයිසි ඥාතීහු ඉන්නවා, දස අකුසලයෙන් යුක්තාය, ප්‍රාණඝාත දත්තා දාන කාම මිත්‍යාචාරයෙන් කාය දුස්සරිතේද, මුසාවාද පිසුනා වාච පරසා වාච සම්පප්පලාප වාග් දුස්සරිතේද, අභිඥා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි මනෝ දුස්සරිතේද ආයේ ඉන්නවා. ඉතින් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියනවනේ මේ අකුසලයෙන් ජීවත් වෙන අය මරණින් මත්තේ දුගතියට යනවා කියලා. ඒ නිසා මගේ සහලේ නෑයෝ මට විශ්වාසවන්තය, ඒගොල්ලෝ මැරෙන්න ලං වෙච්ච ගමන් මම ඒගොල්ලන්ට ගිහිල්ලා කියනවා, මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙහෙම කියනවා, දුස්චරිතේ යෙදුණු අය දුගතියට යනවා කියලා. ඉතින් මට ඕගොල්ලන්ව හොඳටම විශ්වාසයි. යම් විදියකින් ඒ කියන විදිහේ ඒ කතාව ඇත්තක් නම් ඔයගොල්ලෝ යන්න ඕන දුගතියට, අපායට. ඉතින් ඔයගොල්ලෝ මට විශ්වාස නිසා ඔයගොල්ලෝ යම් විදියකින් දුගතියට ගියොත් මට පොඩ්ඩක් ඇවිල්ලා ඒ කතාවේ ඇත්තක් තියෙනවා, අපි දුගතියට ආවා කියන පණිවිඩය මට කියන්න කියලා කියනවා. හැබැයි හාමුදුරුවනේ මම හුඟක් අයට ඒ පුරුදු කරවා ගත්තා ගිහිල්ලා ඇවිල්ලා කියන්න කියලා, කිසිවෙක් මට පරලොව දුගතියට ගිය බවක් මේ වෙනකන් ඇවිල්ලා කිව්වේ නැහැ. ඒ නිසා මම පිළිගන්නේ පරලොවක් තියෙනවා කියලා, සුගති දුගති තියෙනවා කියලා මම පිළිගන්නේ නැහැ. කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ විමසනා, පායාති රාජන්ය, යමක් උපමාවකින් කිව්ව නුවණැති පුරුෂයෝ ඒක තේරුම් ගන්නවා. මම නුඹට උපමාවක් කියන්නම්. රජතුමනි, නුඹට මේ රාජ්‍යයේ සුර සතුරන් වැරදි කළ අය රාජපුරුෂයෝ උඹ හමුවට පමුණුවනවද? එහෙමයි ස්වාමි. එතකොට නුඹ මරණ දණ්ඩනේ එහෙම පමුණුවනවද ඒ අයට? ඔව්, මම මරා දාන්න නියම කරනවා. වදමල් පළඳගෙන වද බෙර ගහමින් නගරයේ වීතියක් වීතියක් පාසාරයගෙන ගිහිල්ලා වාසලේ දකුණු දොරටුවෙන් පිට කරලා වද කස්ථානයට ගෙනින් ඉස ගසා දාන්න නියම කරනවා. හොඳයි රජතුමනි, ඔබ හිතන්නේ බඳු වදකස්ථානයට ගෙනෙච්ච සොරෙකු ගෙල කපා දමන්නට සූදානම් වෙන වෙලාවේ ඒ සොරා චෝර ඝාතකයන්ගෙන් රාජපුරුෂයන්ගෙන් ඉල්ලීමක් කළොත් මම මගේ ගමට ගිහිල්ලා මගේ නෑයන්ට කතා කරලා මා සැඟවූ වස්තුව ඔවුන්ට බෙදා දීලා ආපහු එන්නම් මට ටිකකට යන්න ඉඩ දෙනවද කියලා ඇහුවොත් ඒ රාජපුරුෂයෝ චෝරඝාතකයෝ ඒ සොරාට ඉඩ දෙනවද පිටත් වෙලා යන්න? එතකොට රජුරෝ කියන ස්වාමීනි, එහෙම කොහොමද ඉඩ දෙන්නේ? දඬුවමට ඉලක්ක වෙච්ච කෙනෙකුට එහෙම යන්න ඉඩ දෙන්න බෑ. එයා හඬද්දීම ගෙල කපා වෙන් කරනවා. එහෙනම් රජතුමනි, මේ මිනිස්ව සිටි සොරෙක් මිනිස්ව සිටි චෝරඝාතකයාගෙන් රාජපුරුෂයන්ගෙන් ටිකකට තමන්ගේ නෑයන් අතරට ගිහිල්ලා ඉන්න ඉඩක් නොලැබේ නම් නුඹ හිතනවද අපායට ගිහිල්ලා නිරයට ගිහිල්ලා නිරයේ නිරපල්ලංගෙන් නිදහස් වෙලා උඹට පණිවිඩ කියන්න එන්න පුළුවන් වෙයි කියලා? ඒක කවදාවත් වෙන්නේ නෑ රජතුමනි. මෙසේ වදාළ උන්වහන්සේ මේ කරුණිනුත් පරලොව ඇති බව, කුසල අකුසල කර්මයෝ ඇති බව නුවණැත්තෝ වටහා ගනිත්වායි කුමාරකාශ්‍යප හාමුදුරුව වදාළත්, පායාසි රාජන්ය කියන අනේ හාමුදුරුවනේ, ඒත් මට ඕක විශ්වාස නැහැ, මට පිළිගන්න බෑ. එහෙනම් එසේ නොපිළිගන්නට නුඹට තවත් තිබඳු කාරණා තියෙනවද? ඔව්, තවත් තිබඳු කාරණා තියෙනවා. මගේ සහලේ නෑයෝ, මගේ ඥාති හිතයිසීහු ඉන්නවා,
काय सुचरितेन वाक सुचरितेन मनो सुचरितेन युक्ताय दस कुशलेन जीविते गेवनाये इन्नो इतिन श्रमण ब्राह्मणयो कियनवा एय मरणेन मत्ते सुगतियते यनवा किला ए कुशल हेतुए इतिन मगे एमदु मेयो मिय यन्न आसन्न उनहम जीवत करवन्न अमारुई किला देनुनहम मम एय पोरोंदु करगन्नवा ඔබ යම් විදියකින් ඔබ කුසල සහගතව ජීවත් උනේ ඒ නිසා සුගතියට ගියොත් අනේ මට ඇවිල්ලා මේ ගැන තොරතුරු කියන්න මම සුගතියට ගියා ඒ කුසලයට විපාකයක් තියෙනවා ඒක ඇත්තක් පරලොවක් තියෙනවා ඒක ඇත්තක් කියලා මට කියන්න එතකොට ඔබ කිව්වොත් මම පිළිගන්නවා ඒක මගේ මට ඔබේ වචනේ විශ්වාස නිසා මෙසේ කීකල්ලි කුමාර කාශ්‍යප හාමුදුරුව වහනවා මහරජ තවත් උපමාවකින් මම ඔබට මේ අදහස කියලා දෙන්නම් නුවණැති පුරුෂයෝ උපමාවකින් කිව්වත් යමක් නුවණින් විමසා තේරුම් ගන්නවා එනිසා ඔබත් උත්සාහ කරන්න තේරුම් ගන්න මහරජ ඔබ හිතන්න ඔබේ ඊතාමත්ම හිතයි කී කෙනෙක් මහා සුචිවලකට වැටුණා හිත දක්වා වැසී යනසේ දැන් ඔබේ රාජපුරුෂයන්ට නියම කරලා ඔහු ගොඩට ගන්නවා දැන් ඔබ නියම කරනවා බටපතුරු වලින් උණ පතුරු වලින් ඒ අසුචි පිස දමන්නට ඉන් අනතුරුව පඬුවන් මැටි ගල්වා තුන් වරක් ඔහු පිසදා සුද්ධ පවිත්‍ර කරන්නට නැවතත් තෙල් ගල්වා පිරිසුදු කොට ඉන් අනතුරුව සබන්සුණු ගල් ගාවා සුන්වරා සෝදා පවිත්‍ර කරන්නට නියම කරනවා ඉන්නනතුරුවෝගේ හිස ක්‍රවුල් බාව සුදු වත්පිලි අන්දවා සරසවා සුවඳ ගල්වා කුඩු මහල් තලයකට ගෙන්වා පංචකාම සම්පත් ලංකර දීලා ඌට සුවසේ සැපසේ දිවි ගෙවන්නට දුන් කල්හි මේ පුරුෂයාට නැවතත් අර අසුචි බලට බහින්නට වැටෙන්නට උවමනාවක් යෙදෙයිද ස්වාමීනි මේ අසුචි බලට වැටිච්ච මිනිසයා දැන් පංචකාම සැපතින් සිටියේදී කෙසේවත් අසුචි බලට බහින්නට අපහුව උවමනාවක් යෙදෙන්නේ නැහැ එහෙනම් රාජඤ්ඤේනි මේ මිනිස් ලෝකයේ දෙවියන්ට අසුචි බලක් වමේ මේ මිනිස්යාගේ ගන්ධය යදුන් සියයක් කෑමට දෙවියන්ට දෙනෙනවා දේවත්වයට ගිය කෙනෙක් ආපහු උඹට පණිවිඩ කියන්නේ ඉන්නේ නේ අපි සුගතියට ගියා කියලා නොයන තැනක් හේලසා මේ ස්වභාවයනුත් මේ ධර්මතාවයනුත් ඔබේ අසහස වැරදි බව පිළිගන්න මේ අදහස නිවැරදි වෙන්න කියන අදහස මහා කුමාර කාශ්‍යපයන් වහන්සේ ඉදිරිපත් කර කල්ලි පායාසි රාජඤ්ඤ කියනවා නේ හාමුදුරුවනේ මට ඒත් විශ්වාස නැහැ මම ඒත් පිළිගන්නේ නැහැ පරලොවක් තියෙනවා සුගති දුගති තියෙනවා කියලා කර්ම කුසල අකුසල කර්මයට විපාක තියෙනවා කියලා මම පිළිගන්නේ නැහැ පරලොවට යන සත්වයෝ ඉන්නවා කියලා මම පිළිගන්නේ නැහැ එයි එහෙම නොපිළිගන්න තවත් හේතු කාරණා තියෙනවද ඔව් ස්වාමීනි මේ ලෝකයේ සමහර අය ඉන්නවා පංචශීල ප්‍රතිපදාවෙන් දිවි ගෙවන අය. ඉතින් මේ ශ්‍රමණ බ්‍රාහ්මණය ලෝකිත උගන්වනවා පංචශීල ප්‍රතිපදාවෙන් යුක්තාය සුගතියට යනවා කියලා. ඉතින් මගේ සහලේ නෑයෝ මගේ හිතයි සීන් මරණයටපත් වෙන්නට ලං වුණා මේ බඳු ජීවිත ගෙවූ අයට මං ඔවුන්ව ගිවිස ගන්නවා. ඉතින් නුඹලා ඒ ශ්‍රමණ බ්‍රාහ්මණය කියන්නේ ඇත්තනම් නුඹලා සුගතියට යා යුතුයි. සුගතියට ගියොත් අනේ මට ඇවිල්ලා පණිවිඩේ කියන්න ඒක ඇත්තක් අපි සුගතියට ආවා කියලා. නමුත් තාම මට කිසියෙක් තිබඳු පණිවිඩයක් ලබා දීලා නැහැ. ඒ හේතුවෙන් මම පිළිගන්නේ නැහැ පරලොවක් තියෙනවා සුගති දුගති තියෙනවා කියලා. ඒදී කුමාර කාශ්‍යප හාමුදුරුව නැවතත් උපමාවකින් මේ අදහස බිඳ දමනවා රජතුමනි මම ඔබට තවත් උපමාවක් කියන්නම්. මේ මනුස්ස ලෝකයේ ආවිත අවුරුදු 100ක් මේ ලෝකේ අවුරුදු 100ක් තවුසසා වෙති දෙවියන්ට එක දවසයි එවන් දවස් 30ක් මාසයක් එබඳු මාස 12ක් අවුරුද්දක් එබඳු අවුරුදු 1000ක් තවුසසා වෙති දෙවියන්ගේ ආවිත වෙනවා
හොඳයි ඔබ කිව් ඥාතිවරු ඒ දෙවියන් තෞතිසාවති දෙවියන් අතරේ උපන්න කියමු ඒගොල්ල කල්පනා කරන අපි දවස් දෙකක් මේ දිව්‍ය සැප විඳලා පායාති රාජන් යපේ ඥාතිවරයාට හිතවතාට මේ පණිවිඩේ ගිහිල්ලා කියමු දැන් ඒගොල්ල තීරණය කරන ඔබට පණිවිඩේ කියන්න දිනයක් දෙකක් පහු වෙලා ඒ අය ඔබට පණිවිඩේ කියන්න එනකොට පායාති උඹ දෙවරක් තුන්වරක් විතර මෙරිලා ඉපදිලා ඇයි මේ මනුස්ස ලෝකේ අවුරුදු 100ක් හෙට එක දවසක් වෙන නිසා ඒ උපමා වෙනු තම් පායාති තේරුම් ගන්න උඹේ අදහස වැරදි මේ දෘෂ්තියෙන් මිදෙන්න නුඹට බොහෝ කලක් හිතසුව පිණිස පවතිනවා මේ අදහසත් හැරගත්තොත් නේ නේ කුමාර කාශ්‍යපයන් වහන්සේ මට ඒ අදහස අතාරින්න බෑ මම ඒක පිළිගන්නේ නෑ ඒදී මහා කුමාර කාශ්‍යප මහඳුරෝ අහනවා නැවතත් ඒ ඒ අදහස අතාරින්න බැරි තවත් හේතු කාරණා නුඹ ළඟ තියෙනවද එහෙමයි සාමීනි මොකක්ද ඒ කාරණාව සාමීනි දැන් ඔබ වහන්සේලා කියනවානේ මේ කුසලයෙන් යුක්තව දස කුසලයෙන් පංචශීලයෙන් දස පුණ්‍යක්‍රියාවෙන් යුක්තව දාන සීල භාවනා පුරාගෙන හිටියාම සුගතියට යනවා කියලා ඒක ඇත්තක් නම් ඇයි ඔය කුසල් කරන අය මහලු කයක් තියාගෙන විරච්ච කයක් තියාගෙන ලෙඩ වෙච්ච කයක් තියාගෙන බෙහෙත් හොයමින් බෙහෙත් බොමින් මේ කය පවත්ව ගන්න මේ ජීවිතේ පවත්ව ගන්න දඟලන්නේ මරණින් මත්තේ සුගතිය ලැබෙනවා නම් ඔය දිරච්ච කයක් තියාගෙන ලෙඩ වෙච්ච කයක් තියාගෙන ඉන්න ඕනේ නෑ ගිල කපාගෙන වස ටිකක් බීලා එහෙම නැත්නම් ගිල වැලලාගෙන මිය යන්න බෑ ඊළඟට තන සුගතියක් නම් මේ අදහස නිසා මම පිළිගන්නේ නෑ පරලොවක් තියෙනවා කියලා කුසල අකුසල කර්ම ඒවට විපාක තියෙනවා කියලා මම පිළිගන්නේ නෑ කුමාර කාශ්‍යප මහඳුරෝ කියනවා රජතුමනි මං උපමාවක් ඔබට දක්වන්නම් ඒ උපමාවෙන් ඔබ තේරුම් ගන්න යමක් ඔබ නුවණැති කෙනෙක් නිසා නුවණැති පුරුෂයෝ උපමාවෙන් යමක් තේරුම් ගන්නවා මං ඔබට පෙර වූවක් කියන්නම් අතීතයේ හිටියා එක්තරා බමුණෙකුට බිරිඳවරු දෙදෙනෙක් එක බිරිඳෙකුට හිටියා අවුරුදු 12ක් 13ක් පමණ වයසේ පුතේ දෙවෙනි බිරිඳ දරුවෙකු බිහි කරන්නට ආසන්න කාලයේ උදා වෙමින් සිටියේදී මේ බමුණා මිය යනවා ඒ වෙලාවේ අර පළමු බිරිඳගේ පුතා දෙවෙනි බිරිඳ පුංචි අම්මට ගිහිල්ලා කියනවා මටයි තාත්තගේ දේපල අයිති ඒ නිසා සියලු දේ මට අයිති කරලා දෙන්න මට ලියලා දෙන්න මට බාර දෙන්න කියලා පුංචි අම්ම කියනවා පුතේ ටිකක් ඉවසන්න මට මේ හම්බ වෙන්න ඉන්න දරුවා පුතෙක් වුණොත් ඒ සම්පත්තික අපි දෙකට බෙදමු මට ගිහි වෙන්න ඉන්නේ දියණියක් වුණොත් මම නුඹට සම්පත්තිකත් එක්කම මගේ දියණියත් පාවා දෙනවා එහෙත් මේ පුතා නැවත නැවත බලවත් කරන නිසා මේ මෝඩ කාන්තාව කාමරයක් තුලට ගිහිල්ලා මේ කුස තුල ඉන්නේ පුතෙක්ද දුවෙක්ද බලන්න මේ කුස පලා බැලුවා ඒ කුස පැලීම නිසා මවත් දරුවා ලැබෙන්නට ගිය ලබන්නට බලාපොරොත්තු වෙච්ච දායාදිය සම්පත්තිය කිසුවක් නැතුව අතරමඟ මිය යන්නට වුණා රජතුමනි ලැබෙන්නට තියෙන සම්පත්තිය අනියමින් ඉක්මනින් ලබන්නට ගිය කාන්තාව මෙන් සිල්වතුන් ගුණවතුන් පුණ්‍යවන්තයින් සියතින් දිවිහානි කරගෙන සුගතිය ප්‍රාර්ථනා කරන්නේ නේ මේ ලබාගත් මනුස්ස ජීවිතේ එබඳු අයට බොහෝම වටිනවා තව තවත් බොහෝ කුසල ධර්මයන් වඩා ගන්න ඒ විතරක් නෙමෙයි එබඳු අයගේ සිරුර දිරාපත් උනත් මහලු උනත් ලෙඩ උනත් ඒ ඇත්තෝ ලෝකේ වැඩ සිටීම ලෝකයටද ප්‍රයෝජනයක් ඒ නිසා දෙවියන් සහිත ලෝකයාට තමන්ටත් හිතසුවගෙන කල්පනා කරලා ඒ අය කවදාවත් නොලැබුණු සම්පතක් ඉක්මනින් ලබා ගැනීම සඳහා දිවිහානි කර ගැනීමක් කරන්නේ අර මෝඩ කාන්තාව වගේ කියලා උන්වහන්සේ වදාළ කල්හි පායාස කියනවා නෑ නෑ ඒ වුණාට ඒක නම් ඇත්ත තමයි
ඒ වුණාට මට පිළිගන්න බෑ මේ අදහස. මේ අදහස අතහරින්න බෑ. එතකොට කුමාර කාශ්‍යප හාමුදුරුව අහනවා නැවතත් ආයාසි මේ අදහස අතහරින්න බැරි තවත් නුඹ දන්න හේතු කාරණා තියෙනවද? ඔව් ඔව්. තවත් හේතු කාරණා බොහෝ තියෙනවා සාමීනි. මට සමහර වෙලාවට සොර සතුරන් මා හමුවට පමුණුවනවා. ඉතින් යමෙකු මරණ දණ්ඩනයට නියම කරන්නට තරමේ දඬුවමක් දිය යුතු වුණාම මම ඒ බඳු අය තෝරලා මගේ රාජපුරුෂයන්ට කියනවා මම බර කිරන්න කියලා. බර කිරන්න කියලායි බර සලකුණු කරගෙන ඉන් පස්සේ මම මේ අයගේ හුස්ම ගන්න බැරි වෙන්න හම් කඩකින් වහලා මිය යන්න සලස්සනවා. මෙරුණාට පස්සේ කිරලා බලනවා කෝ මේකින් පරලවට කවුරු හරි යනවා නම් බර අඩු වෙලා තියෙන්නේ පැ. ඒත් මෙරුණාට පස්සේ බර වැඩි වෙලා. ඒ නිසා මේකින් කෙනෙක් යනවා කියන එක පරලවට කෙනෙක් යනවා කියන එක මට විශ්වාස කරන්න බෑ. කුමාර කාශ්‍යප හාමුදුරුව වදාරනවා පායාසි කිසියම් යකඩ බෝලයක් අරගෙන කිරා බැලුවොත් කිරා බලා බර බලා එක දවසක් මුළුල්ලේ ගිනියම් කළොත් ඒ ගිනියම් කළ යකඩ බෝලය බොහෝමත්ම සැහැල්ලු වේවි නිබර වේවි තලන්නට කර්මන්නේ වේවි. පායාසි ඒ ගිනියම් කළ යකඩ බෝලයද සිසිල් වූ ගිනි බෝලයද බර වෙනවා ඇත්තේ වැඩිපුර. සිසිල්ව තිබියදී තිබිච්ච බර තිබේවිද ගිනියම් වූ කල්හි? ස්වාමීනි මට තේරෙන හැටියට නම් රත් වුණාම ඒක බර අඩු වෙන්න තෝන. එහෙමනම් පායාසි රාජඤ්ඤේනි මේ ශරීරය තුලත් ආයුෂයේ උස්නේ විඥානයේ කියන මේ හේතු කාරණා තිබියදී මේ කය නිබරයි. මේ කය සැහැල්ලුයි. සැලවීමට ගමන් බිමන් යාමට අත්පා සැලවීමට කර්මන්නේයි. එහෙත් යම් වෙලාවක මේ ආයුෂයේ උස්නේ විඥානයේ වත්‍රීද එකල්හි මේ කය බොහොම බර වෙනවා. අකර්මන්නේ වෙනවා. මේ උපමාවෙනුත් නුවණැති පුරුෂයෙකුට යමක් වටහා ගන්න පුළුවන් වේවි කියලා මං හිතනවා පායාසි. නෑ නෑ හාමුදුරුව මේ මට ඒත් පිළිගන්න බෑ. කුමාරකාශ්‍යප හාමුදුරුව විමසනවා පායාසි එසේ නොවන්නට තවත් කාරණා තියෙනවද? ඔව් තව බොහෝ කාරණා තියෙනවා. මොකක්ද ඒ කාරණාව? මට මරණ දඬුවම පමුණුවන්නට කෙනෙක් ලැබුණාම මම ඒ අයව හැලියකට දාන්න නියම කරනවා. හැලියකට දාලා තෙත් හැමකින් කට බඳින්න නියම කරනවා. ඒ මත තෙත මැටි අතුරලා හොඳින් කට වහලා ලිප මත තියලා ගිනි දල්වනවා. දැන් මැරුණා කියලා හිතන තරමින් මම හිමින් සැරේ අර මැටි ටික කඩලා හිමින් සැරේ හැම ඉවත් කරවනවා. මේකෙන් කෙනෙක් යනවද කියලා බලන්න. පරලොවට ආත්මයක් යනවද කියලා බලන්න. කෝ මම බලපු කිසි දවසක එහෙම ආත්මයක් පිටවි යන බවක් පරලොවට යන කෙනෙක් මට හම්බ වුණේ නැහැ. ඒ පරිේශණයට අනුවත් මම දැක්කේ නැහැ. අහං ඒතං න ජානාමි අහං ඒතං න පස්සාමි මම දන්නේ නැහැ. මම දැක්කේ නැහැ. ඒ නිසා මට පිළිගන්න බෑ මේක. ඒදී කුමාර කාශ්‍යප හාමුදුරුව මේටත් උපමාවක් දක්වමින් උන්වහන්සේ විමසනවා පායාසි නුඹ සිහින එහෙම දකින්නවද රාත්‍රියට? එහෙමයි ස්වාමීනි මම සිහින දකින්නවා. උයන් කෙත්වතු උද්‍යාන තොපුණු ගම් දනව් නගරවල ස්ත්‍රී පුරුෂාදීන් සමග සැරිසරමින් සතුටු වෙමින් ඇවිදින අවස්ථා නුඹ සිහිනෙන් දැකලා තියෙනවද? එහෙමයි ස්වාමීනි. දැන් ඔබ උද්‍යාන කරා ගිහිල්ලා වැව් පොකුණු කරා ගිහිල්ලා ගම් දනව් කරා ගිහිල්ලා තියෙනවා. එහෙත් දැන් නුඹ ඇඳ වටේට නුඹට ආරක්ෂක විධි විධාන යොදන කුදු ගැහෙනුන් මිටි ගැහෙනුන් තරුණ ගැහෙනුන් එමෙන්ම ලදරු ගැහෙනුන් ඒ කිසිවෙක් නුඹ ඔතනින් යහනින් ගිය බවක් දකිනවද? ගිහ ගොස් ආපහු එන බවක් දකීවිද?
ස්වාමීනි ජීනෙන් ගිය ගමන නම් අනිත් අයට දකින්න විදිහක් නේ එහෙමනම් පායාසි නුඹද සැලිය කළා මිනිසුන් මරා ආත්මභාවයේ යන්නේද කියලා සොයා බැලීමත් අර සිහිනෙන් ගිය නොගිය බව දකින්නට නොලැබෙන වගේම කාරණාවක් මේ කාරණේ වුණත් පායාසි යමක් තේරුම් ගන්න පුළුවන් නොනැති පුරුෂයෙකු කොට නම් එහෙත් පායාස කියනවා තවදුරටත් නෑ නෑ මට ඒක විශ්වාස කරන්න බෑ නැවතත් කුමාරකාශ්‍යප හාමුදුරුවෝ විමසනවා පායාසයේ නොපිළිගන්නට තවත් හේතු කාරණා තියෙනවද ඔව් ස්වාමීනි මම සමහර වෙලාවට මරණ දණ්ඩණයට නියම කළ යුතු අය හම්බ වුණාම මම නියම කරනවා සිවියට සමට මසට නහරට ඇටකටු ඇට මිදුළුවලට කිසි හානියක් නොකොට මේ මිනිස්යාව මරණයට පත් කරන්න කියලා සම්කඩකින් නාසයේ වසා උස්ම ගන්නට බැරි වෙනසේ හිර කරලා මිය යන වෙලාවේ මම බලාගෙන ඉන්නවා මේ ශරීරයෙන් ඇත්තටම ආත්මය පිට වෙනවාද කියලා පරලෝකයට යන කෙනෙක් ඉන්නවද දෙයක් තියෙනවද කියලා එහිම පේන්නේ නැහැ මං ඊළඟට අනිත් පැත්තට හරවනවා මේ පැත්තට හරවනවා හිත ගන්නවා ඔළුව බිමට තියලා බලනවා යන කෙනෙක් ඉන්නවද ඊට පස්සේ ගලින් අවියෙන් දණ්ඩෙන් මුගුරෙන් නොයෙක් දෙයින් පහර දෙමින් බලනවා මේකෙන් ජීවයක් පිට වෙනවද කියලා ඒත් මගේ පරේක්ෂණය තුල මේ ශරීරයෙන් පිට වෙන කිසිවක් හම්බ වුණේ නැහැ පරලොවට යන එනිසා මම පිළිගන්නේ නැහැ පරලොවක් තියෙනවා කියලා කුසල කුසල කර්ම තියෙනවා කියලා ඒදීද කුමාර කාශ්‍යපයන් වහන්සේ වදාරනවා පායාසි රාජන්යේනි මම නුඹට උපමාවක් කියන්නම් මම නුඹට උපමාවක් කියන්නම් පෙර දවසක දනව්වැසි පුරුෂේ හත් ගෙඩියක් අරගෙන ඇවිල්ලා බොහෝම පිටිසර ගමක මෙදට ඇවිල්ලා මේ හත් ගෙඩිය නාද කළා තුන් වරක් නාද කරලා හත් ගෙඩිය බිම තැබුවා මේ නාදයේ ඇසු වූ ඒ ගම්මැති පුරුෂයන් ඇවිල්ලා මිනිස්සු ඇවිල්ලා අහනවා පින්වත මේ මොකින් මේ මිහිරි නාදේ ලැබුණේ එතුමා පෙන්නනවා මේ හග්ගෙඩිය ඔන්නෝකෙන් තමයි මේ මිහිරි නාදේ ලැබුණේ මිනිස්සු අට වෙලා කියනවා භවත නාද කරන්න කියලා ඉල්ලීම් කළා සංඛේ නාද කළේ නේ වැඳ වැඳ ආයතනය කළා සංඛේ නාද කරන්න අපට ඇහෙන්නේ ඒ සංඛේ නාද කළේ නේ ඊළඟට කෝටු වලින් උල් මුල් වලින් පහර දිදී කුවා නාද කරපන් කියලා ඒත් හග්ගෙඩිය පිම්බිනේ දැන් හග්ගෙඩිය පොළවෙත් ගැහුවා නාද කරන්න කියලා හග්ගෙඩිය නෙමෙයි නාද කළේ මේ මෝඩ මිනිසුන්ගේ ක්‍රියාව බලා සිටි අර දනව්වැසි මිනිස්සයා ඒ සක තමන්ගේ අතට අරගෙන කටට ලං කරලා පිඹලා නාද කරලා අර මිනිස්සුන්ට තුන් වරක් නාද කරලා පෙන්නලා ඒ මිනිස්සයා මේ ගම පසු කරගෙන ගියා මහරජ සංඛය මනුෂ්‍යයත් මනුෂ්‍යයාගේ උත්සාහයත් වායුවත් ඇතිකල්හිම නාද වෙනවා ඒන් තොරව සංඛේ නාද වීමක් නේ ඒ වගේ මේ මිනිස් සිරුරේ ආවිසේ උස්නේ විඥානයේ ඇතිකල්හි පමණක්ම යාම් වීම ගැනීම් තැබීම් ආදී මේ ක්‍රියාකාරකම් පෙනේ ඒන් තොරව කිසිවක් මේ කයට කරන්නට පුළුවන් කමක් නේ සංඛේ වගේ තව කෙනෙකුගේ උත්සාහය නොවේ නම් ඒක ශබ්ද කරන්නේ නැහැ. ඒ වගේ මේක යත් සිතක් ආයුෂත් මෙබඳු දේ නොයදුනේ නම් ආයු උස්මාච විඥානම් මේ ටික නොයදුනේ නම් මේ කයට යමක් කරන්නට පුළුවන් කමක් නැහැ. නුඹේ පරේක්ෂණයත් හරියට අර සංඛේයෙන් නාදයක් බලාපොරොත්තු වෙච්ච ගම්වැසි මිනිසුන් වගේ කියලායි මට හැඟෙන්නේ. එනිසා පායාසි යමක් නුවණින් කල්පනා කරලා බලන්න ඇත්ත ඇති සිටින් තේරුම් ගන්න උත්සාහ කරන්න. මෙසේ වදාලත් මෙයා කැමතිනේ තමන්ගේ අදහස වෙනස් කරලා අලුත් මතයකට එන්න. ඔහු කියනවා සාමීනි මට ඒක පිළිගන්න බෑ.
හොඳයි ඔබට ඒකේ නොපිලිගන්නට තවත් හේතු කාරණා තියෙනවද? ඔව් තවත් හේතු කාරණා තියෙනවා. මම සමහර වෙලාවට යම් කෙනෙක් මරණයට පත් කළ යුතු වුණාම මම එයාගේ සමසිඳලා බලනවා ජීවයක් තියෙනවද කියලා. මස සිඳලා බලනවා ජීවයක් තියෙනවද කියලා. නහරවැල් ගලවලා බලනවා එහෙම ප්‍රාණයක් ජීවයක් තියෙනවද කියලා. මේක කොහෙද තියෙන්නේ කියලා. එතකට උඩ මිදුළු වස්තේ බලනවා මේ ප්‍රාණය මේ ජීවේ කොහෙද තියෙන්නේ කියලා. මට එහෙම එකක් හමු වෙලා නැහැ. මේ වෙනකන් ඒ නිසා මම පිළිගන්නේ නැහැ පරලෝකට යනවා කියලා. ඒ මතයද බිදදමන කුමාරකාශ්‍යපයන් වහන්සේ විසිතුරු කතාවකින් ඒ අදහසට පිළිතුරු දෙනවා. ආයාසි රාජන්නේ නී පෙර වූවක් කියන්නම්. එක්තරා ජටිලයක වනාන්තරේ ගිනි පුදමින් වාසය කළා. දුරබැහැර යන වෙළඳාම යන වෙළඳ පිරිසක් මේ ජටිලයා රැඳුණු ආරාමයේ අසල රාත්‍රියක් ගතකොට උදෑසනම පිටත්තු ගියා. ජටිලයා කල්පනා කළා වෙළඳ පිරිස ගියාට පස්සේ මොකක් හෝ අතරමං වී ගිය අතහැරී ගිය වටිනා දෙයක් තිබෙන්නට පුළුවන් ප්‍රයෝජනවත් දෙයක්. ඒ නිසා උදෑසනින්ම ගිහිල්ලා විමසා බලනකොට දකින්නට ලැබුණි කුංචි ලදරුවේ අතහැරලා ගිහිල්ලා මේ දරුවාව ආරාමයට ගෙනල්ලා දරුවාව පෝෂණය කළා. මේ දරුවාට අවුරුදු 12ක් 13ක් වුණාට පස්සේ ජටිලයාට යම් දිනයක නගරයට යන්න වුණා. දරුවාට නියම කළා පුත මේ ගින්න එහෙම නිවන්න එපා. මේ ගිනි දිවියන් පුදන ගින්න. මේ ගින්න නොනිවා රකින්න මං එනතුරු කියලා දරුවාට උපදෙස් දීලා ඔහු නගරයට පිටත් වුණා. රජතුමනි නබෝ වේලාවකින් මේ දරුවා වනසතුන් සමග සෙල්ලමට වැටුණා. ගින්න අමතක වෙලා ගිනි නිවි ගියා. මේ දරුවා දන්නවා ගිනි දඬු දෙකක් තියෙනවා ගිනි ගාලා දඬු දෙකක් අතුල්ලලා ගිනි උපදවා ගන්න ගිනි දඬු දෙකක් තියෙනවා. මේ දරුවා දැන සිටියේ නෑ ගිනි දඬු දෙක එකට අතුල්ලලා ගිනි උපදවා ගන්න හැටි. ඒ නිසා මේ දරුවා ඒ ගිනි ගාන දඬු දෙක කෑලි කෑලි වලට පෙළුවා. පළල හෙව්වා ගින්දර හොයා ගන්න බැලුවා. හම්බ වුණේ නෑ කෑලි කෑලි වලට කැපුවා ගින්දර හොයා ගන්න ඒ සම්බුන්නේ. වංගෙඩියට දාලා කෙටුවා ඒත් ගින්දර හම්බ වුණේ නෑ. පායාසි හරියට මේ මෝඩ දරුවා වැරදි විදිහෙන් ගින්දර හොයන්න ගියා වගේ. උඹත් මේ ජීවේ ආත්මය හොයන්න ගිහිල්ලා තියෙන්නේ වැරදි විදිහෙන්මයි කියලායි මට නම් හැඟෙන්නේ කියලා කුමාර කාශ්‍යපහා මුද්‍රුව මතක් කරනකොට ආයාසි රාජන්‍ය කියනවා ස්වාමීනි ස්වාමීනි ඒක නම් ඇත්ත තමයි මට ඔබ වහන්සේ කියන කාරණාව සත්‍යයි කියලා වැටහෙනවා ඒ වුණත් මට මගේ අදහස අතාරින්න බෑ මගේ අදහස ඇතෑරියොත් කොසල් රජුරුව අසල්වාසී රජවරු බොහෝ අය කියාවි පායාසි මහා මෝඩේ අඥානේ අනුවණේක් වරදවා ගත්ත කෙනෙක් කියලා ඒ නිසා මම ඔබ වහන්සේගේ ගුණමකන අදහසිනුත් ඒ වගේම මට දොස් කියන්නට පුළුවන් ඉබඳු අය කෙරෙහි කෝපේනුත් එකට එක කරන අදහසිනුත් මම මේ දෘෂ්ටිය මේ වාදය අතහරින්න කැමතිනේ ඔහු මෙසේ ප්‍රකාශ කළ කල්හි කුමාර කාශ්‍යප හාමුදුරුව තවත් මම දීර්ඝ කතා හතරකින් ඔහුගේ දෘෂ්ටිය අත්හරින ලෙස එසේ කිරීමෙන් ඔබට බොහෝ යහපත සැලසෙන බව වදාරනවා. ඉතින් මේ කතා කීපයක් කියා දෙන්නට ගියොත් ඉන් අනතුරු සිදුවෙන සිදුවීම් ටිකක් කියන්න ගියොත් මං හිතනවා තවත් බොහෝ කාලයක් යාවි. ඒ නිසා අපි අද දවසට මෙතකින් නතර කරලා ඉදිරි දවසක අවශ්‍යතාවයක් හඳුනොත් අපි ඉතුරු ටික කතා කරගන්නට පුළුවන්. නමුත් මම මේ ටික කෙටියෙන් ඉතිරි ටික මතක් කරනවා. මෙසේ විවිධ උපමා වලින් උන්වහන්සේ මතක් කරනවා පායාසි පෙර ගැල් දහසක් එකට වෙනත් රාජ්‍යයකට යන්න පිටත් වුණා. ඒ අන අතර එක්තරා ගැල් නායකයෙක් කල්පනා කළා එකට ගැල් දහසක් එකට ගියොත් අපි හැමෝටම අවාසි වෙන්න පුළුවන්. යන ගමනේදීත් කරදර බාධක වෙනවා, වෙළඳාමටත් පාඩු වෙනවා. ඒ නිසා මේ වෙළඳ නායකයෝ දෙන්න සාකච්ඡා කරලා එක්කෙනෙක් ඉස්සෙල්ලා යන්නත් අනිත් කෙනා පස්සේ යන්නත් තීරණය කළා.
ඉස්සෙල්ලාම යන්න පිටත් වෙච්ච කෙනා කාන්තාරයේ පසු කරගෙන යමින් සිටියේදී එක්තරා පුරුෂයෙක් ඇවිල්ලා කියනවා මල් මාලා නෙළුම් මල් පළඳගෙන මඩ තවරගෙන තෙත් වස්ත්‍ර සහිතව ඇවිල්ලා කියනවා එයි මොකටද මේ බර උස්සගෙන යන්නේ මේ වතුර ගැල් අරගෙන යන්නේ මොකටද ඔය ඔක්කොම හිස් කරන්න ඔය දර ඉවත් කරන්න උතනින් එහාට බොහොම සස්ත්‍රීක ප්‍රදේශයක් තියෙන්නේ බොරුවට මේව අරගෙන යන්න එපා කියලා නියම කරනවා ඒ වචනය පිළිගන්න ඒ වෙළඳ නායකයා අර සියලු දේවල් ඉවත් කරලා ඉක්මනින් යන්න ගියත් කාන්තාරේ අතරමං වෙලා කන්න බොන්න නැතුව සතුන්ට ආහාර නැතුව අතරමඟ ඒ මනුෂ්‍ය වෙස්යෙන් ආ යක්ෂයන්ට ගොදුරු වෙලා ඇටකටු ගොඩක් බවට පත් වෙනවා පසුපසින් එන වෙළඳ නායකයාටත් මේ පුරුෂයා මේ ආකාරයෙන්ම කිව්වත් ඔහු කියනවා මේ කියන කියමන පිළිගන්න එපා මේක කාන්තාරයක් මේ මිනිසෙක් නෙමෙයි මේ යක්ෂයෙක් වෙන්න ඕන ඒ නිසා කිසිවක් ඉවත දමන්නට එපා අපි යමක් දකින්නකම් එසේ කියු මේ වෙළඳ පිරිස ඉදිරියෙන් ඉදිරියට එනවා වැසි වහින බවක් තනකොළ ඇති බවක් දර ඇති බවක් පෙනුනේ නැහැ සෑහෙන දුරක් එනකොට අතරමංව මිය ගිය අර අයගේ ඇටකටු ටික දකින්නට ලැබුණා අන්න ඒ වෙලාවේදී තමන්ගේ කරත්තේ තියෙන නොවටිනා ටික පැත්තකට දාලා වටිනා දේවල් වලින් පුරවගෙන වෙනත් රාජ්‍යයකට ගිහිල්ලා බොහොම ලාභ උපදවා ගත්තා පායාසි ඒ වගේ අත්හැරිය යුතු දේ තියෙනවා අත් නොහැරිය යුතු දේ තියෙනවා පායාසියදාර පළවෙනි වෙළඳ දෙපළ වෙළඳ පිරිස අත් නොහැරිය යුතු වේලාවක අත් නොහැර තබාගත යුතු දේ වැරදි තැනකදී අත්හැරියා ඒ නිසා තමන්ගේ ජීවිතය සම්පතුත් නැති වුණා අන්න දෙවනුව පැවෙන වෙළඳ පිරිස අත් නොහැරිය යුතු දේ අත් නොහැර රැකගත්තා ඒ හේතුවෙන්ම තමන්ට තියෙනවටත් වඩා වටිනා සම්පත් ලැබුණා ජීවිතයත් සුරැකුණා බොහෝ ලාභ ප්‍රයෝජන ලබන්නටත් පුළුවන් වුණා ඒ නිසා පායාසී මේ අදහසත් තේරුම් අරගෙන නුඹේ දෘෂ්ටිවාදයේ අත්හැරීම ඔබටත් ලෝකයටත් බොහොම යහපතක් වෙනවා අතහැර දමන්නට කියන මෙවන් උපමාවන් සහිතව අසුචි කඳක උපමාවක් විස සහිතයට ගිලින සුරා සූදු අන්තයකුගේ උපමාව හන අපි හනමිති කතාව කියලා කියන එක දීර්ඝ සිද්ධියක් ඒ හනමිති උපමාවෙන් කරුණු කියද්දී පායාසි රාජඤ්ඤ කියනවා ස්වාමීනි ආස්තරය ඔබ වහන්සේගේ පළවෙනි දේශනාවෙන්ම මගේ දෘෂ්ටියම මත හැරියා මම නිවැරදි වුණා එහෙත් ඔබ වහන්සේගේ විසිතුරු දහම් කතා අසනු කැමැත්තෙනුයි මම වහන්සේගේ වචනේ නොපිළිගත්තාසේ කතා කළේ අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ කතා මහ ඉතාමත්ම විචිත්‍රයි ඔබ වහන්සේගේ කරුණු පැහැදිලි කර දීම හරිම ලස්සනයි මම ඉතාමත්ම පැහැදුනා මම තුනුරුවන් කෙරෙහි පහදිනවා මම අද පටන් ඔබ වහන්සේගේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මහා සංගරුවන සරණ ගිය උපාසකයෙකුසේ උපාසකයෙකුසේ පිළිගනිත්වා කියලා යාචනය කළ ආරාධනා කරලා පසු දිනට දානයට ආරාධනා කළා කුමාර කාශ්‍යප හාමුදුරුව එහිදී වදාරනවා පායාසී දන් දීම නම් බොහොම හොඳයි එහෙත් ගවයන් මරා එළුවන් මරා දෙළුවන් මරා කුකුලන් මරා බැටළුවන් මරා දෙන දානයක් ඒ දානය පිළිගන්න මිත්‍යා දෘෂ්ටි මිත්‍යා සංකප්ප වාචා කම්මන්තා ජීවායාම සති සමාධි ආදී මිත්‍යාංගයන්ගෙන් යුක්ත ප්‍රතිග්‍රාහකයන් හමුවේ කෙරෙන දානය නම් මහත්ඵල මහානිසංසනේ ගොවියෙකු ගොවිතැනක් කිරීමේදී කෙත සරු කරගන්නේ නැතුව සරු බීජ වපුරන්නේ නැතුව කෙතක වැපුරුවොත් සරු අස්සන්නක් නොලැබෙනවා වගේ සරු විපාකයක් ලබන්නට පුළුවන් කමක් නැහැ සරු කෙතක සරු බීජ වැපිරීමෙන් සරු අස්සන්නක් ලබන්න පුළුවන් වගේ පායාසි එළුවන් කුකුලන් ආදී සතුන් මරා දමන්නේ නැතුව දන් පිළියෙල කරලා සම්මිය දෘෂ්ටියෙන් සම්මිය සංකල්පනාවන්ගෙන් යුක්ත
දැහැමි ප්‍රතිග්‍රාහකයන් වැළඳුවේ නම් බොහෝ ආනිසංස ලැබිය හැකි බව වදාරමින් දානානිසංස බොහෝ කොට දේශනා කරමින් දානයට පුරුදු කළා. එහෙත් පායාසි දන් දුන්නා. පායාසි දන් දුන්නත් ඒ දානය සඳහා කටයුතු කළේ උත්තර නම් उत्तर हेमदाम करन प्रार्थना वक्तुन पायासित एक मम्मे जीविते एकतु उनाट मे विपाक विंदिन्न नं किसी काल कर्त एकतु नोवे वाकेला पायासित मे उत्तर गे अदास आरंच वेला विमसा बेलुआ पुत एई नुंब एम कियाने स्वामीन मे जीविते नुंब वहांसे समग दंदेन एकतु नाट मट उब वहांसे समग परलव दीकतु एन्नोनेने एई एम कियाने स्वामी ने भगवान से दंदे ने में निवडुहाले बताई काड़ी होद्दाई तुम दल गुरोस वस्त्राय मैं वे भी पाक विदिन मम कहमति ने भगवान से तनी एं विदिन एतुमा इदा इंदला नियम कला एनं पुत उत्तरय मम कनबुन आहार यम ताक वेद इबंदु पमाने आहार इबंदु रसवत् आहार दे मम अदिन विधिये वस्त्र दाने पिनिस योदान्न मेसे अनुम लवा दंदे हुआ पायास राज्यु सियतिं दंदुने ने अनुम लवा दंदे मना एहे तुएं पायास पशुकलक मियगी हिला सदेवलो अतरे पहालम देवलो तले वन चातुर महाराज का दिव्य विमाने सेरिस्त कनम हिस विमन का देवी कुवेला उपन्ना कच्चायन हामद्रुओ विवेक स्वयं वेदैन्न मे सेरिस्तक विमानेट वडिला मे मोहु मुनगैला मे देवपुत्रया मुनगैला अहनवा कौद ओब स्वामीनि मम वेन किसिवेकु नम मम पायासि राजन् एय ओब पिन करला वेडक् ने कुसल करला वेडक् ने कर्मयेट विपाक ने मेलवक् ने परलवक् ने किन दुष्टिये हिति केनेक् नेद ने स्वामी कुमार काश्यपयन वहंसे गिन बनम हलमंगी अदहस अतहरिया एत मम पशु काले के दम तिं कम कला नमुत मम सिया तिं करिने अनुं लवा करे हुए एनिसा मट अनुं लवा करो पुनिसा मट हिस्सु तेनक उपदिन नोने मगे दंतल पवत्त पुत्तर मट तिहलिं तौतिसा दिव्य भवने महादेव पुत्रे एक्वेला इन्नवा स्वामीन कच्चायन वहंस मनुष्य लोकित पायासी राजन्य मिथ्या दृष्टि निधि दंदु नानु लवा तमंगे सियतिं उतुं कोटे एदन नुदुन्निसा एहेतुं सेरिस्तकनं हिस्तन कई पदिलाई निदिये लोके कुना तीस भवनत मगे दंतल पवेत्तु एह कटयुतु कल उत्तर मानवकया सदहें दंदीला तौतिसा वेसि देवियं अतर महा विमन सहितव महा संपत्तत्व उपत लबा एति बव लोट किया देन्न कियला मे पणिविडे मिनिसुन्ट प्रकाश करन्न कियला कच्चायन हामुदुरुवन्ट कल आयाचनयक् पिलिबंदव मे सूत्रे प्रकाश वेनवा इतिन मेन्न मे बंदु दीर्घ संवादेति सूत्रयक् तुलिन एदा कुमार काश्यप महारातन वहन्से वदाला मे पायासि राजन्यत मे लोके हेम दयाक्म एतिन देखला पीतीरने करन्न बे उन्हांसे अंद उपमावक देखुआ पायासि मे लोके सुदु रूप कलु रूप कहा रूप दम पाट रूप नील पाट रूप मददिय पाट रूप हिरसंदु रूप तियनवा कियला उनुंब पिलिगन्नवा देमै स्वामीनि मम पिलिगन्नवा ඒ ඉරහඳ රූප දකින්න කහා රූප දම් රූප නොඑක් නොඑක් වර්ණ ඇති රූප දකින්න ඉන්නවා කියලා තුඹ පිළිගන්නවද එහෙමයි ස්වාමීන් වහන්සේ පිළිගන්නවා එහෙනම් ජාත්‍යන්දේ කවුරු හරි කිව්වොත් කහා පාට රූපනේ දම් පාට රූපනේ නිල් පාට රූපනේ රතු පාට රූපනේ ඉරහඳ රූපනේ වලගොඩලිනේ ඒව දකින්නෝද නැහැ කියලා කිව්වොත් ඒක ඇත්තක් කිව්වා වෙනවද ස්වාමීන් වහන්සේ එකනම් ලොකු වරදක් එහෙනම් මේ දැසට නොපෙනුණු තරමකින් යමක් නැහැ කියනවනම් දැසට නොපෙනුණු තරමකින් එහෙම දෙයක් නැහැ කියනවනම් ඒ බඳු දෙය දකින්නෝ බලන්නෝද නැත්තේය කියනවනම් ඒක ජාත්‍යන් දේකුගේ කියමනක් වෙනවා ඒ නිසා පායාසී බඳු තැනකට වැටෙන්න එපා කියන ආයාචනයෙන් අවවාදයෙන් අනතුරුව පායාසී රජතුමා බොහොමත්ම දැහැමි වුණා
දානය පිළිබඳව නොසරුප්පන්දමින් කළ නිසා මහත් වූ විපාක ළඟා කර ගැනීමට නොහැකි වී ගියා. ඉතින් මේ බඳු සිදුවීම් තුල එන කතන්දර තුල කතා සාරය තුල අපට කියන වඩාත් වැදගත් අර්ථයන් මතු කරගෙන ටිකක් කල්පනා කරලා විමසලා බැලුවොත් අපිට බොහෝ දේවල් දැයින් නොපෙනුණත් යමක් ඒ ආකාරයෙන් දකින්නට පුළුවන් වෙනවා. උන්වහන්සේ වදාලා මේ ශාස්ත්‍රයේ යමක් කියන්නේ නිකම්ම නෙවෙයි. මිනිසස ඉක්මවා දිවස උපදවාගෙන දිවසින් දකිමින් සිවවන පිරිස අතරේම අයට මේ නුවණ උපදවාගෙන තමන්ටම මේ ඇත්ත දැක ගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කියපු නිසා ශ්‍රාවකයන් කියන නිසා පිළිගන්න එපා. තමන්ට පුළුවන් මේ නුවණ අවදි කරගන්න දිවස උපදවාගෙන පරලොවක් ඇද්ද? පරලොව යන සත්වයෝ ඇද්ද? සුගති දුගති ඇද්ද? පින්පව්වල විපාක ඇද්ද? මේව තමන්ටම බලා ගන්න පුළුවන් දේ බවයි උන්වහන්සේ වදාළේ. ඒ නිසා අපද අප විසින්ම ගවේෂණයක් කොට ඒ සියල්ල හඳුනා ගැනීමට උත්සාහවත් වෙමින් මිත්‍යා දෘෂ්ටික අදහස් වලට නොඇටී අපි මේ ශාසනයක් පවතින මේ දහමක් පවතින කාලෙක නිවැරදි දර්ශනයකින් හිතකය සනසවාගෙන මේ ජීවිත සුවපත් කරගෙන සසර ජීවිත සපවත් කරගෙන වහ වහ මේ සසර ගමනේ නිමාව දකින්නට මේ දහම් මගද මේ දහම් න්‍යායන්ද යම් යම් ආකාරයක සහායක් උපකාරයක් බවට පත් කර ගනිමින් මේ ඇසු ධර්මයේද මේ සිදුවීම් මාලාවද ඇසුරු කරගෙන අප ළඟ පවත්නා වූ යම් වැරදි අදහස් දෘෂ්ටියක් නම් ඒවා අත්හැර දාමින් නිවැරදි මඟට යොමුව දැහැමින් ජීවිතය ගෙවන්නට අපි අදිස්ථාන කර ගනිමු. ඒ සඳහා මේ හැමත සැපතක් ශාන්තියක් යහපතක් වේවා. උතුම් වූ ඒ විමර්ශන ඥානයෙන් සත්‍ය දැක ගන්නට සත්‍ය අවබෝධයෙන් සතර මඟ ගෙවන්නට හැමත ශක්තිය භාග්‍ය වාසනා උදාපත් වේවායි කියන සත් ප්‍රාර්ථනාවෙන් අපේ අනුශාසනාව මේ නාමයටපත් කරනවා. අද දවසේ අප විසින් රැස් කරගත් මේ උදාර කුසල පුණ්‍ය සම්පත්තිය මතු දිනක බුදුවලක් මනසන ආරි මෛත්‍රී නාත මෙත් බෝසතාණන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේශාක්‍ය පින්කමති දෙවියන්ටත් අත්පත් වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් නමා නිවලින් සනසිට්වායි සාදු කියලා පුණ්‍යානුමෝදනා. එවගේම නිසංක මාදිපල මහත්මා ඒ ගෞතමී මාදිපල මහත්මිය නමින් දෙපාර්ශ්වයේ මිය පරලෝකීය ඥාති හිතයිසේ රජීවාබේ ගුණසේකර වත්සලාබේ ගුණසේකර ඒ දෙපල නමින් දෙපාර්ශ්වයේ මිය පරලෝකීය සකල විද ඥාතීන්ටත් ඔබ පැහැම දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. සතර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සතර ගමන නිම කොට සාන්ත නිවනින් සැනසෙත්වා යී සාදු කියලා පින් දෙමු. විශේෂයෙන් අද දවසේ අවසන් කටයුතු සිද්ධ කළ මේලි නියුන් හෙල්ල එනාබර පියතුමන්ටත් මේ උතුම් පින් අත්පත් වේවා. එතුමන්ගේ සතර ගමන සුවපත් වේවා. සතුටවත් වේවා. දෙව් සැපතින් මිනිස් සැපතින් සැපවත්වල උතුරු සුවයෙන් සැනසේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා. විශේෂයෙන් ඒ විභාග සඳහා තරඟ විභාග සඳහා ඉදිරිපත් වන ආමේන්ද්‍ර මාදිපොල ඒ පුතණුවන්ටත් වෙනුරුයි අබේ ගුණසේකර දියණියන්ටත් ඒ ඉදිරිපත් වන තරඟ විභාගයේ ජය ගන්නට අවශ්‍ය කරන ධාරණ ශක්තිය මතක ශක්තිය ස්මරණ ශක්තිය ලබන්නට කායික මානසික සුවය සහනේ සැනසිල්ල උදා කර ගන්නට මේ කළ කුසල සම්පත්තිය පුණ්‍ය සම්පත්තිය තුනුරුවන්ගේ අනුභවයේ ආශිර්වාදය මත බුදු වෙන බුද්ධ ගෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ගේ රැකවරණය සැලසේවා. ඒ ජීවිතවලට බලපවත්වන දෘශ්‍යමාන අදෘශ්‍යමාන පවතින නවග්‍රහදීන්ගෙන් එළඹෙන්නේ කියන එවනු දෝෂයන් ඇත්තේ නම් ඒ සියලු දෝෂයන් දාන විනබන්ධන ඇස්වා කටවහාදීන් වූ ආදීන්
යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ නාග ගාන්ධර්ව ආදී අමනුෂ්‍යයන්ගෙන් හටගත් පූර්ව කර්ම විපාකයෙන් ඇති වුණු අනුන්ගේ විෂම උපක්‍රමයෙන් ඇති කළා වූ තමන්ගේම වැරදි පැවැත්මින් හටගත්තා වූ ඍතු විපර්යාසයෙන් වාතයෙන් පිටින් සමින් හටගත් සියලු රෝග දෝෂ දුරු වී නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සාන්තිය සහනේ සැනසෙල්ල උදා වී ධාරණ ශක්තිය මතක සත්‍ය ස්මරණ ශක්තිය ලැබ ඒ තරංග විභාග ආදීන් සිතන පතන අයුරෙන් විශිෂ්ට ජයග්‍රහණයන් සලසා ගැනීමට සියලු ශක්තිය භාග්‍ය වාසනාව සැලසේවා කියලා සාදු කියලා ආශිර්වාද කරා. ඒ වගේම අනිත් දරුවන් දෙපළටම බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයෙන් සූවිසි අනන්ත ගුණ බලයෙන් තුනුරුවන්ගේ අනුභවයෙන් මතු බුදුවන උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේ ඇතුළු දිව්‍ය රාජ සමූහයාගේ අනන්ත ආශිර්වාදයෙන් මේ කළ කුසල පුණ්‍යානුභවයෙන් පවත්නා වූ අපල උවදුරු කරදර බාධක රෝග පීඩාවන් මගහැරිලා අතුරු ආන්තරාවන් දුරු වෙලා නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත ශාන්තිය සහනේ සැනසෙල්ල වැඩෙන සඳමින් දිනෙන් දින මොහොතින් මොහොත දියුණු තියුණු වේවා. ඒ දරුවන් තණ්හාරණ ශක්තිය මතක ශක්තිය ස්මරණ ශක්තිය ලැබමින් ජීවිතයේ ජය ගන්නට අවශ්‍ය කාය බල චිත්ත බලය නිදුක් නිරෝගී භාවයේ සැලසී සියලු සම්මයක් ප්‍රාර්ථනාවන් සිද්ධ වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්කමේ දායකත්වයේ දරමින් සංක මහත්මා නෝනා මහත්මිය රජේව මහත්මා නෝනා මහත්මිය ආදී කොට ඇති හැමතත් මේ පින්වත් සමූහයාට ඒ විශේෂයෙන් ගතමීනෝනා මහත්මිය ඉදිරි දිනයක වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වන බව ආරංචි වුණා. ඉතින් එතුමියටත් විශේෂයෙන් මේ කළ කුසල බලයෙන් පුණ්‍ය බලයෙන් තුනුරුවන් ඥානභාවයෙන් ආශිර්වාදයෙන් පින්කමති බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ගේ රැකවරණයෙන් දෘශ්‍යමානව අදෘශ්‍යමානව ජීවිතවලට පවතින උවදුරු බාධක මගහැරිලා නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සාන්තිය සහනේ සැනසෙල්ල උදා වේවා. ඒ ප්‍රතිකර්ම කටයුතු හොඳින් සිද්ධ කරගන්නට අවශ්‍ය කාය මානසික සුවය සැලසේවා. ඒ සඳහා ඉදිරිපත් වන වෛද්‍යවරුන්ට හිඳ කාර්ය මණ්ඩලයටත් දිවස් 15 වූ ආක්මින් හොඳින් මේ කටයුතු සිද්ධ කරන්නට අවශ්‍ය කාය බලයේ චිත්ත බලයේ ලැබේවා. ලබන්නා වූ ඖෂධද දිව්‍ය ඖෂධ බවට පත් වී ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවය සැලසේවා. ඉතින් විශේෂයෙන්ම මේ මාස ගණනාවක් මුළුල්ලේ අපි ධර්ම දේශනාවන් පැවැත්තුවා. ඉතින් අපට මේ රටට එන්නට පැමිණීමේ ටිකට් එක ලබා ගන්න දායක වුණු දෙපළ නිස්සංක මහත්මයා රජීව අබේගුණ සීකර මහත්මයා. ඉතින් මේ දෙපළට බොහෝ සතුටු වෙන්නට පුළුවන්. මේ අස 8ක් 9ක් සිත්තේ හුඟක් දෙනෙකුට බණ අහන්න ලැබුණා තමන්ගේ දායකත්වය නිසා. ඒ නිසා ඒ දේශනා කළ හැම බණ පදයකටම උපන් කුසලය තමන්ටත් අයිති. එනිසා දිවා රාත්‍රී දෙකේ මන ඇහුවත් නැහුවත් හැමදාම හැම මොහොතකම කළ හැම ධර්ම දේශනාවකම පිනෙන් කොටසක් අයිති වුණාත්පත් වුණා. එනිසා තව බොහෝ කාලයක් ඒ අන්තර්ජාලය තුළ ධර්ම ශ්‍රවණේ කරයිද ඒතාක් ඒ සඳහා දායකත්වයේ දැරීමේ හේතුවෙන් පින් අත්පත් වෙනවා. සදා පුණ්‍යං පවද්දති හැමදාම පින් වැඩ. එනිසා සදා පින් වැඩෙන පින්කම් රාශියක් අපි සිද්ධ කරගත්තේ හැම පින් බලයෙන්ම අපි හැමතෙද මෙලව ජීවිතයට සහනේ සැනසෙල්ල නිදුක් නිරෝගී භාවයේ සැලසේවා සසර සුගතිය උදා වේවා. උතුම් වූ නිර්වාණ සාන්තියම අපි හැමතෙ සැලසේවා. සසර සරණාතුරු නාකාදී දුක දිවයකට සාපිපාසාදී දුකකට නොපෙමින දුෂ්ට දුරු යන ඇසුරෙන් මිදී සත්පුරුෂ කල්යාණ මිත්‍රාස්වේන් ධම්මග සාගන ලෞතුරු මග ඵල නිවනින් සැනසෙන්නට මේ පිනද අපි හැමතෙ හේතු වාසනා වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. සම්භීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවස්සංත රාජෝ සුඛෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තුති.
मंगलं रक्खन्तु सब्ब देवता सब्ब धम्मानुभावेन सदा सुखी भवन्तु ते रक्खन्तु सब्ब देवता सब्ब संघानुभावेन सदा सुखी अभिवादन सीलिस नित्यं वद्धापचायिनो चत्तारो धम्मा वद्दन्ति नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति निवच अतो निब्बान सम इनिनाते समिज्जतु।